ಆಧುನಿಕ ಇತಿಹಾಸයේ වැදගත් සිදුවීම් රසක් සම්තුහන් වූ ඇසළ පුරපසළොස්සක පොහොය දිනේ වෙනුවෙන් ආගමික වැඩසටහන් රටපුරා ක්‍රියාවට නැංවේ. සිදුහත් බෝසතාණන් තුසිත දෙව්ලොවින් නික්ම මහා මායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අදවැනි ඇසළ පුරපසළොස්සක පොහොය දිනකයි. සතර පෙර නිමිති දැක ගිහි ජීවිතයේ නිෂ්පලත්වය අවබෝධ කරගත් සිදුහත් කුමරුන් ගිහි ගෙයින් නික්ම මහා විනිශ්ක්‍රමණය කිරීමද අදවැනි ඇසළ පුරපසළොස්සක පොහොය දිනක සිදු වූ බව ශාසනික ඉතිහාසයේ සඳහන් වෙයි. සකල ලෝකවාසීන් දුකින් මුදාගෙන සත්‍ය අවබෝධ කරවීම සඳහා වූ උත්තරීතර ආරම්භයේද ඒ සමග සම්තුහන් විය. බුද්ධත්වේ ලබා ලෝක යහපත වෙනුවෙන් ධර්මචාරිකාව අරඹමින් ධම්මචක්කප්පවත්තන සූත්‍රය පසුවග තවුසන් වෙනුවෙන් දේශනා කරන ලැබුවේද ඇසළ පොහොය දිනකයි. මාතෘ දිව්‍ය රාජානන් වෙනුවෙන් දෙව්ලොවට වැඩම කොට අභිධර්මයේ දේශනා කිරීමද ඇසළ පොහොය දිනක සිදුවිය. දන්ත කුමරු හා හේමමාලා කුමරිය දලදා වහන්සේ රැගෙන මෙරටට පැමිණීමද උතුම් වූ ඇසළ පොහොය දාක සිදුව තිබි. ගිහිපෙවිදී ශාසනික සම්බන්ධතාව තහවුරු කරන වස්විසීමේ චාරිත්‍රයට අනුව භික්ෂුන් වහන්සේ පෙර වස්විසීමද ඇසළ පොහොයෙන් ආරම්භ වෙයි. දිවයිනපුරා වෙහෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් රැසක් අද පෙරවරුවේ සිටම පැවැත්වින. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාද සහභාගී වන අමාදම් සිසිලස ධර්මදේශනා වැඩසටහන අද ක්‍රියාත්මක කෙරුණේ වීරකැටිය මැදමුලන නිවසේදී. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශනපති පූජ්‍ය කනත්තගොඩ සද්ධාරතන ස්වාමින් වහන්සේ අද දම් දෙසුම පැවැත්වූහ. ජනාධිපති ආරයාව මෙන්ම කථානායක චමල් රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රභූවරු රැසක්ද දහම් පාසල් දරුදරියෝද ධර්මශ්‍රවණයට එක් වූහ. මේ අතර ස්වාධීන රූපවාහිනිය සෑම පුරපසළොස්සක පොහොය දිනකම ගෙනෙන සවනක් රැස් ආගමික වැඩසටහන් මාලාව අද පෙරවරුවේ සිටම විසිරුවා හැරුණේ කතරගම කිරිවෙහෙර පුදබිමේ සිටයි. බුද්ධ ධර්මය අවබෝධ කරත්වා පංචශීලය සැවුම රකිත්වා